තව ආදරෙන් හොයලා හොයාගෙන දිගටම subscribe කරලා ඉන්න. හරි, ඔයාලට පේනවනේ ගියපු කට්ටිය දන්නවා මේ පාර මොකද්ද කියලා. හරියටම හරි. අපි යනවා මීමුරේ. ලංකාවේ තියෙන සුන්දරම ගම්මාන වලින් එකක් වෙන මීමුරේට යනවා. මේ යන අතරවාරයේදී ඔයාලට පේනවා මේ පරිසරයේ සුන්දරත්වය කොච්චරද කියලා. මේ පරිසරය ආරක්ෂා කරන්නත් ඕනේ. ඒවා කියන ගමන්ම අපි මුලින්ම නතර වුණේ කොහෙද? වික්ටෝරියා දැම්මකේ. ඔයේ හැබැයි ළමයි වතුර ඉඳිලා ඉඳුන කාලේ තමයි ගියේ. දෙක්කම තමයි ළමයි මට කියන්න ඕනේ. Google Map එක බලාගෙන යනවා නම් ප්ලීස් ගෙදර ඉන්න යන්න එපා. ඇයි ළමයි අතුරුමං වෙන ඉඩකඩ ප්‍රමාණයෙන් ගොඩාරියක් වැඩි. අපිත් ගියා. හැබැයි අපිත් අතුරුමං වුණා. ඊට පස්සේ කොහොම හරි පාර හොයාගෙන එනකොට අපිට ගියා උඩු දුම්බරට. උඩු දුම්බරේ හැරිම ලස්සන දෙයක් දැක්ක. අපි හැම ජාතියකටම ආදරේ, සංස්කෘතියකටම ආදරේ, අගින්ම තමයි අපි හින්දු සහෝදර සහෝදරියන්ගේ එක්තරා පෙරහැර දේවාලයකින් සංවිධානය කරන එයාලා දෙවියන්ට භක්තිය පෙන්වන්න ඇඟේ කටු ගහගෙන යනවා. මේ වගේ විවිධ විදිහට යනවා. පිටේ දේ දැක්ක ඇස් දෙකෙම හොඳයි. විවිධ වූ ලස්සන සංස්කෘතියෙන් තීර කර රටකුත් ලස්සන වෙනවා නේද? උඩුදුම්බරින් පස්සේ අපිට හම්බෙන ලංකාවේ තියෙන අති සංවේදී පරිසර කලාපයක්. ඒ නිසාවෙන් අපි පරිසරයට බැහැර කරන දේවල් ගැන දෙපාරක් නෙවෙයි තුන්වතාවක් හිතන්න ඕනේ. මොකද අපි ආරක්ෂා කරගන්න ඕනේ මේ වගේ වචිනා උරුමයන්. එවගේම මීමුරේ කියන්නේ බලන්න ගොඩාක් දේවල් තියෙන තැනක් නෙවෙයි නම. ඒක පරිසරයට ආදරය කරන අයට බලන්න විඳින්න තියෙන තරම්. ඒ නිසා වෙන්න ගොඩාක් දේවල් බලන්න කියලා හිතන් යනවන යන්න එපා. හැබැයි පරිසරයට ඔය ගොඩාරියක් අතරේ නම් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමයි මීමුරේ. ඉතින් ළමයි මීමුරේ යනකොට අපිට විවිධ තැන්වල නතර කරන්න තියෙනවා, විවිධ තැන් බලන්න තියෙනවා. එතකොට අපිට හම්බ වුණා හරිම ලස්සන තැනක්. මොකක්ද පුංචි ලෝකාන්තය? පුංචි ලෝකාන්තය කියනකොට කට්ටියට මතක් වෙන එකපාරටම හොතෙන් තැනද නෑ. ලෝකාන්තය කියන්නේ කෙළවලුනේ, ඒ කියන්නේ ගැත්ත. එතකොට අපිට එතනින් බලනකොට ලොකු පරාසයක් විහිදෙන තැනි තලාවක් හෝ යම් කිසි ස්ථානයක් පේනවා. ඒ වගේ තැන්වල තමයි ලෝකාන්තය කියන්නේ. එතනින් ලෝකෙ කිවර වලයි කියලා කියනවා. හරි. ඉතින් ඒ වගේ හෝටන් ප්ලේස් එක බලනවා වගේ ඊට වඩා චුට්ටක් අඩියෙන් තැනක් තියෙනවා මීමුරේ යනකොට පුංචි ලෝකාන්තය. අපි ඒකත් බලුවා. හරිම ලස්සනයි view එක කියලා වැඩක් නෑ. Wow! ඒත් එක්කම අපි මුමු යනවා මීමුරේට. මීමුරේ කියනකොට මට වගේම
ඡායාරූපකින් හෝ මොකක් හරි වීඩියෝකින් දැකලා තියෙන කෙනෙක් ඒක පාට මුලුවට එන්නේ කන්දක් එක කැවුම් ගෙඩියකේ කන්දක් තියෙනවා කන්දත් එක්ක පාමුල තියෙන මෙල් යාය. ඔව්. හැබැයි ඒ දැකුව පමණින්ම තියෙන කරන්න බෑ මේ වෙලකොයි පුංචි කඳු කෑල්ලකුයි විතරක් තියෙන කියලා නෑ ළමයි. පුදුමාකාර අලංකාර වගේම අධිසංවේදී පරිසර පද්ධතියක් තියෙනවා. ඒ කියන්නේ නගර බද වුන් නැති එතකොට එක එක වායු වලින් මිශ්‍ර වුන් නැති පිරිසිදු වාතයේ තියෙන පිරිසිදු ජලය තියෙන පිරිසිදු ගස් කොළන් දූවිලි වලින් වැසුණු නැති තියෙන හරිම ලස්සන පැත්තක් තමයි මේ ළමයි පේනවා මේ වීඩියෝ එක බලනකොට හැම තැනම කොච්චර ලස්සන තැන් තියෙනවද කියලා. එතකොට මාට තේරෙන්නේ කොච්චර වටින තැනක්ද සහ කොච්චර යා යුතු තැනක්ද කියන එක. මීමුරේ දාවට පස්සේ අපි නතර වුණා ලකේ ගල. ලකී ගල් නෙවෙයි ලකේ ගල. අහලා තියෙනවනේ රාම සීතා ආදර කතාව. ඉතින් ඒකේ දෘෂ්ටිය තමයි අපේ රාවණයිතුමා. හැබැයි අපේ ශ්‍රී ලාංකික රජු කෙනෙක්. ඉතින් එයාගේ දඬුමුණර නතර කරා කියන්නේ මෙන්න මේ ලකේ ගල කියලා කියනවා. බලන්න මේ පරිසරයේ සුන්දරත්වත් එක්ක කොච්චර අපේ පුරාණ ඉතිහාසයේ වැදගත් තියෙනවද කාවැදගත් තියෙනවද ඒත් එක්ම තමයි කියන්නේ මේ වගේ දේවල් වලට ලිඛිත සාක්ෂි නැතත් කටින් කට අපේ මුතු මිත්තන්ගෙන් ආපු කතා තමයි තියන්නේ. මේ ලස්සන අපි ආරක්ෂා කරගන්න ඕනේ සහ මේ කතා අපි ඉස්සරහට ගෙනියන්න ඕනේ අපේ දරුවන් දරුවන්ට. ඊරෙන් හඳෙන් එළිය අරන් තාලනන්නේ. හැබැයි ඉරන් හඳෙන් කියනකොට මතක් කෙනෙක්ම එක දෙයයි බලන්නේ අපේ ළමයිගේ එවැගේම අපේ ආතුම ළමා චිත්‍රපටියක් වන සූර්ය අරණ. සූර්ය අරණ රෝගත කිරීම කරලා තියෙන්නේ සමහර ස්ථානයේ මීමුරයවට තමයි ඔයාලට පේන්නේ තැන්. අපි ඔවුන්ව තාමත් ඉලංගේ කරන්න ඕනේ මීට අවුරුදු ගානකට කලින් මීමුරේ කියන දේ ප්‍රසිද්ධ ප්‍රදේශයකුත් නෙමෙයි එවැගේම ඊට වඩා අතිශය දුෂ්කරයි. අවතන කියන හරිම ලස්සන තැනක් මැද මහනුවර තමයි තියෙන්නේ. ආරණුවර අවට නම් එහෙමත් නැත්නම් පැයෙන් එක හමාරින් මැද මහනුවරට එන්න පුළුවන් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම යන්න. මොකද නිදහසේ ඉන්න එවැගේම ඩේ අවුට් එකකට යාළුවොත් එක්ක පොඩි ෆන් එකක් ගන්න නිදහසේ ඉන්න කැමති කෙනෙක්ට හොඳම තැන තමයි පැවතන්න.
තෙන් කඩ ගලන වලට වයින් රස හවස අනික මියුසිකල් ෂෝ එකක් කරන වගේ නේ ළම විතෙන් විතර එක එක සින්දු කියනවා ට්‍රැවලින් බ්ලොග් එකක හරි මොකක් හරි හැබැයි අපි අවසානට අපි නෝර හරහත් තමයි අපේ ගෙදර යේ ඉතින් නෝර නතර වුණා අඩුව නතර වෙන්නේ තු කොහොමද ප්‍රේමණී රෝමාන්තිකම නගරේ තමයි ලංකාවට දින නෝර ආදරේ අද මීමුරේ එතකොට හෙට අල කැමති කොහෙදක කමෙන්ට් එකක් දාන්න අපි අනිවා හරි පුළුවන් උනත් ගිහිල්ලා ඔයාලු දෙගෙන පුස්තරයක් දෙනවා බයි.